නැවතත් ඒ ක්‍රියාව ඉවර වෙනකොට ආයෙත් රැඳෙනවා. මෙන්න මේ විදිහට කර්මයන්ගේ නිධාන සම්භාවය නිසා ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. මම ওই උදාහරණයක් කිව්වේ. ඒ වාගේ පිම්පව් දෙකකුත් ওই විදිහට වෙනවා. තමන්ටත් අනුන්ටත් අර්ථ පිණිස හිත පිණිස ක්‍රියාවල් සිද්ධ වෙනවා. පින. එයි අධික ලෝභයකට අධික දේශයකට අධික මෝහයකට නෑ. එනිසා චිත්තං පුනායති තී පුඤ්ඤං හිත පිරිසුදු කරන්නා වූ ආකාරයකට ක්‍රියා වෙනවා. ඒවත් රැඳෙනවා. ඊළඟට අපිරිසුදු වන ආකාරයකට අධික ලෝභයෙන් අධික දේශයෙන් අධික මෝහයෙන් ක්‍රියා වෙනවා. ඒ අවස්ථාවෙන් ක්‍රියාව අවසන් වුණත් රැඳෙනවා. දැන් ඊළඟ අවස්ථාව අපිට තෝරගන්න පුළුවන් මේ නිධාන සම්භාවය තේරුම් ගත්තාම බුදුරජාණන් වහන්සේ වදාහරනවා කම්මානං වේමත්තත වේදිතබ්බා මේ කර්මයාගේ බෙදීම දත යුතුයි කියලා. කර්මයාගේ බෙදීම දත යුතුයි කියන කරුණ පැහැදිලි වෙන්න අපිට මේ කරුණ තේරෙන්න ඕනේ. මම උදාහරණයක් කියන්නම්. තල්ලත්තක් වේලින්ද දාපුහම ඒ තල්ලත්තේ අගින් වේලිගෙන ඇවිල්ලා අර තල් පිත්ත අත්තට එකතු කරලා තියෙන තැන තමයි අවසානයේදී වේලිලා යන්නේ. ඒ වාගේ ස්වභාවික මරණයකට පත් වෙනකොට පායෙගිලි අත ඇඟිලි හිස් මුදුනින් සීතල වේගෙන ඇවිදින් අපි දන්නවා අන්තිමට හදවත් කොහරේ තුල තමයි උණුසුම සහ ශක්තිය සිඳෙන්නේ. ක්ෂණික මරණයකනොත් ක්ෂණික මරණයක් කියලා කියවත් මේ උණුසුම ශක්තිය සිඳෙන අවස්ථාව තමයි මරණය. මෙන්න මේ අතැඟිලි පාඇඟිලි හීතල වේගෙන යනවා කියන මම මේ සරල උදාහරණයක් පෙන්වන්නයි අපිට කාරණේ තේරෙන්න. දැන් ඇස කන දිව නාසය ශරීරය කියන ප්‍රසාද මෙරිලා සීතල වෙනවා. හදවත මුල්කොට උණුසුම ශක්තිය ඇතිතා අර රැඳුණු ගති සිහියට නැගෙනවා. මොකද රැඳුණා කියලා කියන්නේ ශක්තියට එකතු කරපු ප්‍රබල කර්ම ශක්තිය. එක ධර්මයේ පෙන්නන උපාදාන පත්‍යා භව කියලා. නැවත නැවත ඉදිරිපත් වෙන්න පුළුවන් ශක්තිය. ඒ නිසා ඒ ශක්තිය හැටියට තමයි අවසානෙහි අවසානසිත ඉදිරිපත් වෙන්නේ. ඒක ධර්මයේ දීර්ඝ විස්තරයක් පෙන්නනවා. ගරු ආසන්න ආචින්න කටත්තාදී ප්‍රභේදයක්. නමුත් මේ අවස්ථාවේ හැටියට අපි හිතමු ඒ ආකාරයකට අවසාන චුතිසිත ඉදිරිපත් වුණා කියලා. ඒ චුතියෙන් චුතිය අවසන් වුණා. කියන්නේ අවසාන ශක්තිය උස්නේ සිඳී ගියා. ඇති වුණා වූ චිත්තේ නිරුද්ධ වුණා. නමුත් ඇතිව නැති වෙන බව නුවණකට නොදැක්කා උතා කර්ම ශක්තිය සෙවුණා නෙමෙයි. භව පත්‍යා ජාති. ඒ භවගතිය කියන ශක්තිය නිරුද්ධ නොවුණුතා කය හිත දෙක අතහැරිලා ගියාට භව නිරෝධ වුණේ නැහැ. නැවත උප්පත්ති ස්ථානෙහි කලලෙහි ශක්තිය ප්‍රත්‍ය කොට ඊළඟ යවනක්ෂණයේ චිත්තක්ෂණයේ කියන්න පුළුවන්. නැතිනම් ප්‍රතිසන්දි විඥානී කියන වචනිය භාවිතා කරලා තියෙනවා. නිරුද්ධ වූ හිතට අනතුරු හිත උපදිනවා. මේ නිසා දේශනාවේ සඳහන් වෙනවා කතමාච භික්ඛවේ කම්මානං
වේ මාත්‍රතා මහණෙනි කර්මයාගේ ප්‍රභේදය කුමක්ද අත්ති වික්කවේ කම්මං නිරේ වේදනියං නිරේට පත් කරවන්නා වූ අපාය ගාමි වන්නා වූ කර්ම තියෙනවා අර යදාසන්න අවසාන අවස්ථාවේ සිහිපත් වූහොත් නිරේ උපදිනවා අත්ති වික්කවේ කම්මානං තිරස්චාන වේදනියං තිරිසම් ඵල උපත් වලට පත් කරවන කර්ම තියෙනවා. මිනිසයා හොඳ මිනිසයා තිරිසනෙක් වාගේ වැඩකොලොත් පාලනයකින් තොරව ක්‍රියා කළොත්, ඒ කියන්නේ කර්ම කළොත් ඒ ක්‍රියා එතන එතන අත්හැරිලා ගියාට අර රළු ශක්තියක් තමයි රැස් වෙන්නේ. ඒ නිසා අවසාන අවස්ථාවේ කලින් රැස් කරපු ගතිය වලට ඉදිරිපත් වෙන්න අලුත් වෙන්න පුළුවන්කමක් උතන තියෙනවා ඊට අනුව උපතක් ලබන්න පුළුවන්කමක් තියෙනවා ඒ නිසා තිරිසම් ඵල උපත් වලට පත් කරවනවා මේ කරවන කර්ම තියෙනවා හරියට කියනවා නම් උදාහරණයක් අපි හිතමු ඔය වැව් හිඳීගෙන යන කාලෙට ඒ වැව් වල ලී කෑලි වලින් එහාට මෙහාට බොර කරලා අර පුංචි වැව් කොටු බොර කරනකොට වතුර බොර වතුරේ මාළු මත් වෙලා ඉහළට එනවා අර ලී කෑල්ලකින් ගහලා කොට දා ගන්නවා ඒ මසු මරන මිනිස්සු එහෙම ගොඩ දාගෙන ඒව භුක්ති විඳිනව සන්තෝෂ වෙනවා. ඔයිට සමාන ක්‍රියා කරන සතෙක් ඉන්නවා. කබර ගෝයා. ඒ හිඳීගෙන යන මඩවැලකට පැනලා එහාට මෙහාට දඟලලා බාවෙන් බොර කරනවා. එතන බොර වතුරෙහි මාළු ඉලිප්පෙනවා. කබර ගෝයා වහාම ඒ මාළුව ගිලිනවා. ඉතල ඒක සන්තෝෂ වෙනවා. දැන් කබරගෝයාටත් ආස්වාස වාතයේ මොන්කොට ගත්ත ආහාරයේ සංයෝගල ඇති වෙන ශක්තිය අර මිනිසයාටත් ගත්ත ආහාරයේ ලේ දහතුකට ඇරිලා ආස්වාස වාතයෙන් එකතු වෙලා ඇති වෙන ශක්තිය පොදුයි එකතු කරපු චේතනා දෙකෙත් සමානත්වයක් තියෙනවා මේ කබරගෝයායි අර මිනිසයායි කීවට හොඳ මිනිසයා තමන්ටත් අනුන්ටත් අර්ථ මිනිස වැඩ කරන්නේ නැතුව අර ආත්මార్థකාමී කමින් එතකොට තමා අකමැති දෙයක් තමාර අනුන්ට කරේ